නිදුක් නිරෝගී මත් යහපත් වාසනාවන්ත ජයග්‍රහී කාල පරිච්ඡේදය ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාටම. ඉතින් ඔන්න මාසෙ මැද සුවිශේෂී වූ ග්‍රහ ගමනක් සිද්ධ වෙනවා. ඒක මම මාසයේ පලාපලතුලත් කිව්වා, මෙහෙම දෙයක් සිද්ධ වෙන ඉතා විශේෂයි මේ තත්ත්වය කියලා. මොකද මේ සෙනසුරු ග්‍රහය, එමෙත ශනි ග්‍රහය කිව්වම ගොඩක් බයයිනේ. මේ හෙනහුරානේ බය කරලා තියෙනවා. සෙනසුරුගෙන් ඒරාෂ්ටක එනවා, සෙනසුරුගෙන් අහවල් අපලේ එනවා. සෙනසුරු කියන්නේ අති භයංකරයි. සෙනසුරු නිසා මේ රජවරු පාරට වැටෙනවා. අන්න ඕකේ තත්ත්වය. හැබැයි රජවරු පාරට වැටෙන එක විතරයි කියන්නේ. ඇයි හේතුව? මේක වෙළඳකරණයේ වෙච්ච කාලය ඇතුළේ මේ ජ්‍යොතිෂ්‍යත් වෙළඳකරණයට ලක් කළා. ඉතින් බය කළොත් තමයි තමන් ගාවට පාරේ භෝගිකයෝ එන්නේ, ඒවට වියදම් කරන්නේ. ඒ නිසා බය කරලා ඉතරයි නෑ. සෙනසුරු කියන්නේ රජවරු පාරට වටන කතාව ඇත්ත. හැබැයි පාරේ ඉන්න කෙනා රජ කරන්න පුළුවන් කෙනෙක්. ඒ නිසා සෙනසුරුගේ සාමාන්‍ය සියලු හැම ග්‍රහයකින්ම දෙපත්තක් තියෙනවා. අසුභවාදී පැත්ත තියෙනවා, සුභවාදී පැත්ත තියෙනවා. ඉතින් ඒ වගේම තත්ත්වයක් සෙනසුරු තුළ තියෙන ඉතින් වැඩේ. නමුත් අර ආරෝපිත සෙනසුරු ඒ රාශි කතාවල් නිසා මිනිස්සු ටිකක් සෙනසුරුට බිය වෙලා තියෙනවා. අපි ඒක පස්සේ කතා කරමු. ඉතින් අද අපි කතා කරන්න යන්නේ මේ සෙනසුරු ග්‍රහය කුම්භ රාශියේ ගමන් කරන දැන් වසර දෙකකට අධික කාලයක්, දෙකකටත් වැඩි කාලයක් තුළ. ඒ කාල පරිච්ඡේද තුළ මේ පසුගිය ජුනි මාසයේ 30 වෙනිදාට සෙනසුරුනිදා, ඒ කියන්නේ මීට මාස 4කට 4 මාස කලින් කාල පරිච්ඡේදය තුළ ඔන්න කුම්භ රාශිය තුළ සෙනසුරු ග්‍රහය වක්‍ර භාවයට පත් වුණා. වක්‍ර භාවයට පත්වීම කියන්නේ මොකද්ද කියලා මම ඒ සෙනසුරු වක්‍ර වෙච්ච වීඩියෝ එකෙත් කිව්වා. දැන් මේ මේ මිනිත් සති දෙක තුනකට කලින් ගුරු වක්‍ර වෙච්ච වීඩියෝ එකෙත් කිව්වා. ඒ නිසා ඒක ගැන අපි අමුතුවෙන් කතා කරලා ඉතුනේ. ඉතින් වක්‍ර භාවයට පත්වීමත් එක්ක ඔන්න ගොඩ දෙනෙක්, බොහෝමයක් දෙනෙක් කතා කරා මේ தත්ත්වය. ඉතින් ওই தත්ත්වය තුළ වෙච්ච දේවල් ඔන්න සෙනසුරුගේ වක්‍රය අවසන් වෙමි. සෙනසුරු ඔන්න මේ නොවැම්බර් මාසේ 15 වෙනිදාට නිවෘත වෙනවා. ඉතින් මේ නිවෘත වෙලා මේ තමන්ගේම රාශියක් ඉච්ච කුම්භ රාශියේ සෙනසුරු අවසාන දින 134 ගමන් කරනවා. ඉතින් ඒක ටික මේක සුවිශේෂී. මොකද සෙනසුරුගේ ගමන් මාර්ගයේ අවසාන දින ටිකක් විශේෂයි. ඉතින් තව දෙයක් කියන්න ඕන, මේ ස්වක්ෂේත්‍රව සෙනසුරු ගමන් කරන්න නැවත ආය සෙනසුරුගේම රාශියට කියන්නේ දැන් කුම්භ මකර රාශියට එන්නේ තව වසර 25කට පස්සේ. දැන් මේ පහුගිය වසර 5-6 කාල සීමා තුළ සෙනසුරුගේ ඒ තත්ත්වයන් තුළ ගමන් කරපු කාලය තව ආය අවුරුදු 25 ගණන එකයි විශේෂත්වය තියෙන්නේ. ඒ අද තුලාරාශිගත වෙලා උච්ච භාවයට පත් වෙනවා. ඒක ගැන අපි වෙනම කතා කරමු. ඉතින් නමුත් මේක ඉතා සුවිශේෂී වන්නේ ඒකයි. මේ දින 134 ඉතාමත් සුවිශේෂී වන්නේ ඒකයි. එහෙනම් සෙනසුරු ස්වක්ෂේත්‍රව ගමන් කරන කාල පරිච්ඡේදයේ අවසාන දින 134 තව දශක දෙකකටවත් එහෙම කාලයක් එන්නේ නැහැ. ඉතින් කාල වේලා අනුවගෙන අපි ඒ ගැන කතා කරමු. මම මේ ගැන පොඩ්ඩක් කිව්වේ මේ කාල සීමා තුළ, මේ දින 134 තුළ තියෙන ඉතා සුවිශේෂී භාවය ගැන ඔබට කියන්න. ඒ නිසා ඒ සම්බන්ධයෙන් අපි කතා කරමු. සෙනසුරුගේ සම්බන්ධ කාරණාත් එක්ක ඒ රාශක තත්ත්වයන් ඇති වෙනවා. එතකොට ඒ රාශක තත්ත්වයන් තුළ වෙනස් වෙනවා. ඒ කියන්නේ ඒ රාශක වර්ග කීපයක් තියෙනවා. විශේෂයි මේ අෂ්ටම ඒ රාශකය, ලග්න ඒ රාශකය, ඒ වගේම ජන්ම ඒ රාශකය තව තියෙනවා. සූර්ය ඒ රාශකය, ඔය වගේ ගොඩාක් කතන්දර තියෙනවා. උත්තර විශේෂම කාරණාවත් එක්ක මේ ජන්ම ඒ රාශක කියන එක තමයි ඔය පොදුවේ අපිට හොයාගන්න ටිකක් අපහසු වෙනවනේ. දැන් මේ ලග්න රාශික අෂ්ටම රාශික නම් හැම ලග්න හිමියාටම පිරෙනවා. දැන් අපි එක ලග්නයක් ගත්තොත් ඒ ලග්නයේ 12 වෙනි භාවයේ, පළවෙනි භාවයේ, දෙවෙනි භාවයේ ශනි ග්‍රහය ගමන් කරන කාල පරිච්ඡේද වසර 7 මාරම ලග්න රාශික තියෙනවා. 8 වෙනි භාවයේ ගමන් කරන කාල සීමා තුළ අෂ්ටම රාශික. ඒතකොට මේ පොදුවේ හැම ලග්නෙටම තියෙනවා. ඒ කාල සීමා වලට අදාළව. නමුත් මේ ජන්ම රාශික කියන දේ එක එක්කෙනාට වෙනස් වෙනවා. ඒ කියන්නේ හැමෝටම එකම කාල සීමා තුළ පිහිටෙනවා කියන එක එලා ඒ ලග්නය අදාළ හැමෝටම පිහිටනවා කියන එකක් නැහැ. ඒක පිහිටවීම තියෙන්නේ ඔබ උපන් කේන්ද්‍ර සටහන් තුළ, ඔබගේ කේන්ද්‍ර සටහනේ චන්ද්‍රය, එහෙම නැත්නම් සඳු ග්‍රහය පිහිටන ස්ථානය තුළ. ඒක මොකද සඳු ග්‍රහය පිහිටන්නේ අපි කියමුකෝ දෙවන කොටුවේ කියලා, දෙවන්න තුළ කියලා. එහෙනම් 1, 2, 3, ඒ කියන්නේ දෙවැනට කලින් එකයි පස්සේ එකයි. ඔන්න ඔය ඒ කාල සීමා තුළ ඒ රාශිවල සෙනසුරු ගමන් කරද්දී ඔබට ඒ ඔබගේ ජන්ම ඒ රාශක තත්ත්වයන් ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඒව ගැන කතා කරමු. එහෙනම් අපි බලමු මේ නොවැම්බර් මාසේ 15 වෙනිදා නිවෘත භාවයට පත් වෙන, වක්‍ර භාවයෙන් මිදිලා නිවෘත භාවයෙන් පත් වෙන සෙනසුරු ග්‍රහය 2025 මාර්තු 29 දක්වාම ඔන්න කුම්භ රාශිය තුළ ගමන් කරනවා. මේක අපි දැන් කතා කරමු ලග්නෙන් ලග්නේ, ඔබේ ලග්නයට කොහොම වේවිද මේ තත්ත්වයන් තුළ කියලා. රාශි චක්‍රයේ 4 වන රාශිය ලග්නාධිපති චන්ද්‍රය සඳු ග්‍රහය වූ කටක ලග්නය. ඉතින් කටක ලග්නයෙන් උපන් ඔබට මේ සෙනසුරු ග්‍රහය වක්‍ර භාවයෙන් මිදීම නොවැම්බර් 15 වෙනිදා ඉඳන් දින 134 සුවිශේෂී කාල සීමාව කොහොමද කියලා කතා කරමු. ඉතින් ඔබගේ 8 වෙනි භාවෙන් දැන් වසර 2 හමාරක් 3කට ආසන්න කාලයක් තිස්සේ ඉඳන්
සෙනසුරු ග්‍රහයා ගමන් කරන. ඉතින් ඔය 8 වෙනි තුල තමයි පසුගිය ජූනි 30 වෙනිදා වෙද්දී සෙනසුරු ග්‍රහයා වක්‍ර භාවයට පත් වුනේ. මේ වක්‍ර භාවයට පත් වුණු සෙනසුරු ග්‍රහයා මාස 4ක් 4 මාර්ග විතර කාල සීමාවක් වක්‍ර භාවයෙන් ගිහිල්ලා ඔන්න නොවැම්බර් 15 නිවෘත වෙනවා. ආය අවුරුදු 25කින් එන විශේෂ දවසක 34ක් ඔබට උදා කරනවා. මොකද්ද වෙන්නේ? මේ මාර්තු මාස 29න් පස්සේ සෙනසුරු ග්‍රහයා තමන්ගේ ස්වක්ෂේත්‍ර රාශියෙන් මීන රාශියට යනවා. ඊට පස්සේ ආය වසර 25 පස්සේ තමන් මකර රාශිය තමන්ගේම ස්වක්ෂේත්‍ර රාශියකට ආයේ එන්නේ. ආය කුම්භ රාශියෙද්දී මේ වගේ කාලයක් එද්දී අවුරුදු 30කට ආසන්න කාලයක් 27මාරක් 28කට ආසන්න කාලයක් ගත වෙනවා. එතන මේ සුවිශේෂී කියන්නේ මේ දින 134 එකයි. ඉතින් එහෙනම් ඒ தත්ත්වය තුළ මේ 8 වෙනි තුළ සෙනසුරු ග්‍රහය ගමන් කිරීම කටක ලග්න හිමියන්ට උනත් ඕනම ලග්නයකට 8 ගියොත් අෂ්ටමයේ රාශියක් කියලා සාමාන්‍ය පොදුවේ කියන හැම ලග්න හිමියට. ඉතින් මේ தත්ත්වෙත් එක්ක තමයි යන්නේ. හැබැයි අපි දන්නවා මෙච්චර කාලක ඒ රාශියක් කියන්නේ මොකද්ද? මේ ඒ රාශියේ කියන අර කියන තරම් යකා කළුද? ඒ රාශියක් කියන්නේ අසුපල විතරක් දෙන තරද්ද කියලා අපි ප්‍රශ්නය අහුවොත් අපි හැමදාම කරන්නේ නැහැ. එහෙම නෑ. ඒ රාශියේ සුභපලක් තියෙනවා. ගොඩාද්දුට අසුපල එන්නේ අපේ කුසල ලකුසල් මත කියලා. ඉතින් මේ අෂ්ටමයේ රාශියක් ගෙවමින් ඉන්න කටක ලග්න හිමියන්ට මේ දින 134 තුල ධන යෝගය මතු කරගන්නේ කොහොමද කියලා අද අපි කතා කරන්නේ. ධන යෝගය මතු කරගන්නවා කියන්නේ ආර්ථික මේ වශයෙන් සාර්ථකත්වයට කරගන්නේ කොහොමද කියලා. හැබැයි ඉතින් කලබලෙන් දෙපා ඒක මාතෘකා වුණාට කොහොමද නිරෝගී භාවය ඇති කරගන්නේ? කොහොමද පෞල් ජීවිත තුලේ සාමකාමීත්වය සතුට ආදරය ඇති කරගන්නේ? කොහොමද අධ්‍යාපන වශයෙන් දියුණුව ඇති කරගන්නේ කියලත් කතා කරනවා. ඉතින් මුලින්ම අපි කතා කරමුකෝ මේ ආර්ථික මේ තත්ත්වයන් රැකිරක්ෂා ව්‍යාපාර තුල කොහොමද මේ තත්ත්වයන් තුල ක්‍රියාත්මක කියලා. දැන් පහුගිය ජුනි 30 මේ නොවැම්බර් 15 අතර කාල සීමා තුළ කටක ලග්න හිමියන්ට ටිකක් යම්කිසි ආකාරයකින් කියන්නේ සාමාන්‍ය ජීවිතය තුළ ටිකක් ඇල්මර්නු ගතියකින් කාලය ගෙවුවා. ඔක තමයි සරලම වචනේ. කියන්නේ අර ලකුවට කිසිම දෙයක් නැහැ. සුබත් නැහැ, අසුබත් නැහැ. හැබැයි මේ පෞගිය වසර 3 වගේ කාලය සලකලා බලද්දී ඇත්තටම ගොඩක් බලපෑවේ අසුබප බලනේ. ගොඩාක් දුරට මානසික පීඩා, චිත්ත පීඩා තදින් බහුල වුණා. හොඳින්ම විශ්වාස කරපු අය ගොඩාක් ගැටලු මතු කරා. තමන් වැඩියෙන් ආදරය කරපු අය හැමදාම හිත රිද්දුවා. විශේෂයෙන්ම ඔය වියදම් නිසාවෙන්ම ධනයට හානි සිද්ධ වුණා. සමහරක් වෙලාවට ගොඩාක් දේවල් අහිමි වුණා. ඒ කියන්නේ බැඳීම් වගේම මුදල් හදල් වගේම තමන්ගේ කියද පිට දේවල් අහිමි වුණා. ඔන්න ඔහොම කාලයන්නේ ගිහුවේ. ඉතින් කටක ලග්න හිමි අර ඉතින් පහුගිය වසර 3 හැරලා බලද්දි එහෙම හිතෙද්දි හැමදාම ඉදිරියේ මට කවදාකවත් හරියන්නේ නැහැ. මේ හැම කවදාකවත් දියුණුවක් නැහැ කියන වචයකදී තදටම දැනෙනවා. අර හිණයක් විතරයි නොගැහැවෙ කියන දේ ගොඩ දෙනක කටේ තිබ්බා. සරලම ඕකනේ. හැබැයි මම ඔබට දැන් පහුගිය මාසයක් දෙකක් ඉඳන් කිව්වා තව චූටි දවසයි තියෙන්නේ. අන්න තව දින 134යි ඔබගේ ඔය ඒ රසක தත්ත්වයේ පවතින. වසර 3ක් විතර පීඩාකාරීත්වයෙන් ගෙවුණු කාලය අවසන් වෙන තව දින 134 ඇති. අම්බෝ දින 134. හැබැයි එහෙම කියලා මේ කාලේ පීඩා විඳිනවද? නෑ. එහෙම නොවිඳින්ද විදිහ මං කියන්න. ඇත්ත කතාව ඔන්න මේ 15 වෙනිදා පස්සේ කටක ලග්න හිමියන්ට ටිකක් තෝරා බේරා ගන්න දෙයක්. හරි පාර තෝරා ගන්න. හරි පාර මේ පැත්තේ තියෙනවා, වැරදි පාර මේ පැත්තේ තියෙනවා. අවස්ථාව වෙනවා. අන්න ඔතනදී ගොඩාක් දුරට හිතන්න වෙන තත්ත්වයක් තියෙනවා. අන්න තෝරා බේරා ගැනීමේදී හදිස්සි කලබල නොවි කටයුතු කෙරිය යුතුමයි. මොකද හේතුව? ඔන්න අමාරු කාලයක් කියන එක නේ වඩා ඔන්න ඔබට තමයි තෝරා ගන්න එන්නේ. ඔබ හරි පාර ගිහලා යහපත උදා කර ගන්නද, වැරදි පාර ගිහලා අමාරු වෙනවද කියලා නේද? මේක හොඳ අවස්ථාවක්. මොකද දැන් පහුගිය කාල සීමා තුල කොච්චර කරත් අසුබ දේවල් ආවන දැන් බුද්ධියෙන් කටයුතු කරොත්, එහෙම නැත්නම් හරි තීරණ තීන්දුව හිතලා මතලා හදිස්සිය නැතුව කලබලෙන් නැතුව ගත්තොත් නිවැරදි පාර හොයාගන්න හැකියාව පවතින වගේම මේ ඒ රාශියකේ මෙතෙක් නොලැබුණු සුබදායි පැත්තේ වැඩි ප්‍රතිඵල ළඟා කරගන්න හැකියාව තියෙනවා. ඉතින් කටක ලග්න හිමියෝ තමන්ගේ ස්ථාවර ආර්ථික තත්ත්වයක් සකසා ගන්න, තමන්ගේ යම්කිසි ආකාර ස්ථීර ආදායම් මාර්ගය සකසා ගන්න අවස්ථාව ලැබෙන කාලයක්. මේ කාලේ ඔබ ඔන්න අත ගහන දෙයකදී ඔබට හැකියාව ලැබෙනවා අනිවාර්යයෙන්ම ඔබගේ මෙතනින් එහාට ඉදිරි ජීවිත කාලයට බලපාන ප්‍රබල තීන්දුවක් ගන්න. එහෙනම් ඒ තීන්දුව හරි තීන්දුව වෙන්නේ ඔබ බුද්ධියෙන් ගත්තොත් විතරයි. එහෙනම් කලබලෙන් ගන්න යන්න එපා. හොඳට හිතලා කාලයත් එක්ක අරන් තමන්ගේ තදින්ම හිතවත් අයත් එක්ක කතා කරලා ගන්න. මොකද මේ කාලේ පොඩ හිතුවක්කාර තීන්දුව ඉන්න ගන්න පෙළඹෙන. මේ කාලේ හැසිරෙන්නේ පොඩි ළමෙක් වගේ. කිසිම දෙයක් නැහැ. හිතන්නේ චූටි ළමෙක් හිතන ආකාරයට.
සමර්තංගදී ඇත්තටම බුද්ධියක් කියලා ගන්න නැද්ද කියලා ඔබටම හිතෙන තත්ත්වයක් උදා වෙනවා. අන්න ඒක නිසා ඔන්න මේ දවස් 120 අතර ඔබට ලොකු ධන යෝගයක් පාදා ගන්න ඉදිරියේදී හොඳ තීරණයක් ගන්න අවස්ථාව ලැබෙනවා. එනං ඒ තීරණය ගන්න කලින් ගොඩාක් දුරට ඔබ මනස නිරවුල් කරගත යුතුමයි. වීඩියෝ අවසාන කියන පිළියම් පිළිවෙත් ඔබට ඒකට ගොඩාක් දුරට සහාය දක්වන අමාරු වෙනවා. හරි සරල කෙටි ක්‍රම කීපයක් තියෙන්නේ. ඒ දේවල් තුල ඔබට හැකියාව පවතිනවා. එනිසා සුබ දෙයක් කරන්න යද්දි අනිවාර්යයෙන්ම තමන්ගේ ආගම දහම සිහි කරලා තමන් අදිෂ්ඨාන කරන දේ කරලා අර මම කියපු අර පිරිත් මෝර පිරිත වගේ දෙයක් නැත්තම් කිතුණු කතෝලිකා ගල්යනේ යාඥාවෙන් යම් සිහිපත් කරලා තීන්දුවක් තීරණයක් ගන්න වාර දෙන්නේ නැහැ. ඒ වගේම මම ඔබට කලින් කියලා දෙනවා මේ වර්ණ වගයක් භාවිතා කරන්න කියලා. මේ පිළියම් පිළිවෙත් අගින් කියන ඕනෑම අයි කටකලක් නෙමෙයි මුලින් කියන කියලා සමහරු හිතයි. නෑ මේක කටකලක් නෙමෙයි සුවිශේෂී. අර මම වර්ණ වගයක් ඔබට භාවිතා කරන්න කියලා දෙනවා සුබ වර්ණ. අන්න ඒ වර්ණ නිතර දකින්න සසන. මොකද හේතුව මේ වෙලාවේ කටකලක් හිමියන්ට ඉතා සුවිශේෂී මේ වෙලාවේ මානසික වශයෙන් තියෙන ස්ථාවරත්වය. මනස තුල තියෙන යම්කිසි ආත්ම විශ්වාසය. ඒ දේ ගොඩනගා ගන්න ඒ වර්ණ නිතර දැකීම තුළ ඒක අපි මම කියවන එක මානව විද්‍යාව තුළ විද්‍යාත්මක තහවුරු කරපු දෙයක්. ඒ වර්ණ ටික අමතකයිද මම මතක් කරන්න. රෝස, කොළ, කහ, තැඹිලි, තදදම්. රෝස, කොළ, කහ, තැඹිලි, තදදම්. මේක මේ කටකලග්න හිමියන් නිතර නෙමෙයි ඕනම ලග්න හිමියෙකුට නිතර දකිද්දී වාසනාව ගෙන දෙන. ඒ වාසනාවටත් වඩා කියන වාසනාව ගෙන වචනත් වඩා මානසික වශයෙන් ශක්තිමත් භාවය, ධනාත්මක භාවය කියනලා ඔබේ ඕරායක ධනාත්මක කරන්න පුළුවන් දෙය නිසා කටකලග්න හිමියෝ මේ කාලේ ඒ දේ උපරිමයෙන්ම කරන්න උත්සාහ කරන්න. මොකද මනස ඔබ ශක්තිමත් කරගත්තොත් මේ දින 134 තුළ ඔබට අපි සරලම වචනේ අපි අර අපේ අපි කියන්නේ මේ අපේ කොල්ලෝ කෙල්ලෝ එකතු වුණාම අර බජාර් භාෂාවම කිව්වත් සරලම කිව්වත් හොඳ ගේමක් ගහන්න අවස්ථාවක් ලැබෙනවා. එහෙනම් මේ හොඳින් මත තියාගන්න ලේසි කතාවක් නෙමෙයි මේ කියන්නේ. මේක මේ අර නූලක් දිගේ ඇවිදිනවා වගේ ගමනක්. හැබැයි නූලක් දිගේ ගමනක් යන්න නම් අපිට ආත්ම විශ්වාසය තියෙන්න ඕන. එහෙනම් ඒ ආත්ම විශ්වාසය ආවොත් ඔය නූල දිගේ යන එක මහා වැඩක් නෙමෙයි. ඒ නිසා ඔන්න කවුරු අසුබයි කිව්වත් බෑ කොහොම වුණත් මේ දින 134 ගෙවෙනකන් නම් බෑ ගොඩ එන්න කියලා ගොඩක් අය කියනවා ඇති. ගොඩාක් කේන්ද්‍ර බලවත් කියෝ තාම අෂ්ටමයේ රාෂ්ට්‍රකේ මාර්තු 29 පයින්න ඕන. ඔන්න ඊට පස්සේ හොඳයි. ওই වගේ කතා කිව්වත් කලබල යුතු නෑ. ඔබට පුළුවන් ඔබ මනසත් එක්ක අරගලයක් කරොත් ඒක ඔබට දිනාගත්තොත් ඔබට මේ කාලේ දිනන්න හොඳ හැකියාවක් ලැබිලා තියෙනවා. එහෙනම් අන්න ඒ පොයින්ට් එකෙන් අපි වැඩ කරමු. කලබල වෙන්න එපා. කිසිම කෙනෙකුට අර ඔබගේ ඔළුවේ තියෙන ධනාත්මක භාවය ඔබ ගැන තියෙන විශ්වාසය බිඳින්න එපා. කවුරු මොන දේ කිව්වත් ගන්න ඒ වගේ දේ තැන්වලදී එහෙම ඔබට යම් කුසී ආකාරයකින් අධෛර්යමත් වෙන තැන්වල ඔබ ඉන්න එපා. හිමීන් අයින් වෙලා යන්න. මොකද මේලා ඒවා මග හරින්න. පුළුවන් තරම් ඔබට ධෛර්යය දෙන අයත් එක්ක ධනාත්මක මිනිසුත් එක්ක විතරක් මේ කාලේ කතා බහ කරන්න. ඒක නිසා මෙන්න කටකලග්න හිමියන්ට මේ කියන්න ඕන. හැබැයි මේ කාලේ කටකලග්න හිමියන්ට තවත් සුවිශේෂී තත්ත්වයක් තියෙනවා. ඔබට යම්කිසි ගැටලු මතු කරන අය මෙතෙක් දවසක් ඔබ හොඳයි කියලා හිතන් ඉඳලා ඔබට ගැටලු මතු කරන අය රැකියා ස්ථානය තුල හෝ වේවා, ව්‍යාපාරය තුල හෝ වේවා, ව්‍යාපාර හවුල්කරුවන් තුල හෝ වේවා, බැඳීම් තුල හෝ වේවා, ඔන්න ඔබට යම්කිසි ආකාරයෙන් ඔවුන් ගැන පැහැදෙන්න ගන්නවා. මේ මිනිස්සුත් එක්ක ඉඳලා තමා මට මේ කාල පරිච්ඡේදය තුල තදින්ම ඍණාත්මක දේවල් වෙන්න හේතුනේ. මම කොච්චරත් හිතවත්කම හෝ තිබින්න තියෙන ලෙංගතුකම ආදරය නැත්තම් අර බැඳීම කියන්නේ දැන් වෘත්තීය බැඳීම් තුල කියන කාරණා තුල තියෙන ඒ බැඳීම නිසා මම දරණ හිටියට හැමදාම මේ මාව ඍණාත්මක කරලා දෙන මේගොල්ලෝ. එහෙනම් මම මේ වෙලාවේ හිමින් සිරි කාත්ක තරහ වෙන්නේ මේ මග ඇරලා පාඩුවේ ඉන්න. ඔවුන් එක්ක වැඩිය අර යම් තාදුට කතා බහ කරලා කුළුපගු වෙන එක වෙනම කතා. පුද්ගලික කාරණා තුල වෘත්තීමේ කාරණා තුල හෝ වේවා ඔබගේ ඉදිරි අනාගතයේ අභිවෘද්ධිය ගැන දේවල් කතා නොකර ඉන්න එක කිසිම තේරුම නැති තැන් වලින් අයින් වෙන එක. අන්න ඒ දේ තුල කටකලග්න හිමියාට හැකියාව ලැබෙනවා ධනාත්මක වෙන්න. ඒක සමහර විට අමාරු තීන්දුවක් වෙන්නත් පුළුවන්. මොකද බැඳීම් ගැනත් ගන්න තීන්දුව සමහරක් කාලවලට. ඉතින් ඒ නොගැලපෙන තැන් තියෙනවා නම් කොච්චර ගියත් නොගැලපීම් තමයි තියෙන. ඒතරට ගලප ගන්න උත්සාහ දැරීමට වඩා කල යුත්තේ එතන ඉවත් වීම. ඒක නිසා මෙන්න මේ කාදසාව තුළ ඒ වගේ ටිකක් හිතට ටිකක් වද දෙන දුක හිතෙන තීන්දුව తీරන ගන්න සිද්ධ වේවි ඔබේ අනාගත අභිවෘද්ධිය උදෙසා. ඒක නිසා කලබල වෙන්න එපා. ඒ දේවල් පසුතැවෙන කාලය ගන්න එපා. ඔබ මේ වෙලায় වැඩ කරන්න. මොකද මේ දින 134 ඔබට ඉතා විශේෂයි. සියලුම ලග්න වලට සාපේක්ෂව ගත්තම කටකලක් වීමට ඉතාමත් විශේෂයි මේ දින 134. මොකද ඔබ මේ වෙලාවේ කරන කියන දේ ඔබේ අනාගතය උපරිමයෙන්ම තීන්දුව කරાવી. ඒ වගේම මේ දැන්
ඔය ව්‍යාපාර ආරම්භ කරන්න බලපතුන ආදායම් මාර්ග දැන් කිව්වනේ දැන් හොඳ ආරම්භයක් ගන්න කියලා. මේ ආරම්භය ගොඩාක් දුරට වෙන්නේ මෙහෙම දෙයක්. ඔය ලොකු මුදල් ආයෝජනය කරලා එහෙම පටන් ගන්න ව්‍යාපාරයක් නොවිය යුතුයි. එහෙම වෙන්නෙත් නැහැ. වෙන්න ඕනේ ඔබේ දක්ෂතාවය ඔබේ දැනුම පදනම් කරගෙන අවම විදිහට යම්කිසි යෙදවීමක් කරලා ඒ දේ තුල තමයි යම්කිසි ගොඩනැගීමක්. ඒ කියන්නේ ඒ අත්විවරම තුල ගොඩනැගීමක් තමයි තියෙන්නේ. හැබැයි මෙහෙම දෙයක් කියන්න ඕන. ආරම්භ කරපු සැනින් මේකේ ප්‍රතිඵල ලබා ගන්න බලාපොරොත්තු වෙන්නත් එපා. ගොඩාක් දුරට ඔය දැන් ගහක් හිටපු ගමන් පළදා වෙන්නේ නැහනේ. ඒ වගේ තමයි මේ කාලේ ඔය ආරම්භය මුලින් ඔබට යම්කිසි දියුණුවක් පෙනේවි. ටිකක් එහෙම මෙහෙම පසුබෑමක් පෙනේවි. හැබැයි ඒ දේ මේ දින 134 තුළ තිබ්බට එයින් පස්සේ ඔන්න පියවරෙන් පියවර දියුණුව අත්වේවි. එහෙනම් ඔබ අත නාරින්න හොඳට තීන්දුවක් ගන්න ඕන. හොඳ කල්පනාකාරීව ස්ථීරව ඔබට දැනුම තියෙන දෙයක් කවුරුත් කියන දේවල් නෙමෙයි, කවුරුත් කරන දේවල් නෙමෙයි, Tamanට කළ හැකි දෙයක්. ගොඩාක්ම මේ විශේෂයෙන්ම කලාව සම්බන්ධයෙන් කටයුතු කරන අයට තමන්ගේ කලා නිර්මාණ තුළින් ඉස්තරට යන්න ආරම්භයක් ගන්න හොඳම හොඳ කාලයක් මේක. ඒ වගේම කුමන හෝ දැන් ස්වයං රැකියා කරන අයට තමන්ගේ මොකක් හරි දක්ෂතාවයක් තියෙනවා. අපි උදාහරණ ගත්තොත් තමන්ට අත්කම් නිර්මාණය නැත්තම් රෙදිපිලි නිර්මාණ ඕන දෙයක් ගැන දැන් එහෙම තියෙන තමන්ට කියලා ඕනම කෙනෙකුට හැකියාවක් තියෙනවා. අන්න ඒ දේ තුල නැත හැකියාවක් තාම හරියට නැත්තම් ඒවට තියෙනවා ඔය පාඨමාලා හදාරලා ඒක තමන්ගේම කියලා ව්‍යාපාරයක් පටන් ගන්න. අන්න ඒ දේවල් හැකියාව මත දැන්ගෙනේ මුදල් ආයෝජනය කරන්න ඕනේ නැහනේ. දැන් අපි කියමුකෝ සරලවම මේ කාන්තාවක් ගත්තොත් කේක් හදනවා. හැබැයි ඒ කේක් හදද්දී ඔබට ලොකුවට අර අත්‍යවශ්‍ය කරන ටික ගන්න වෙනවා. ඒක වෙනම කතාවක් කියන්නේ ඔය තියෙන යන්ත්‍ර උපාංග ටික ඒ අවශ්‍ය කරන ටික. ඒ හැර ඒ දේවල් වලට අවශ්‍ය අදාළ වෙද්දි ඒ ඕඩර් එකේදී ඒ ඕඩරට ඇඩ්වාන්ස් එක ගත්තා එහෙම කර. අන්න ඒ වගේ බිස්නස් වලට ඒක ගෑනු පිරින් ભેදයක් නැහැ. තම තමන්ට අදාළව එන්නේ මේ දේවල් තුල සාර්ථක වෙන්න හැකියාව ප්‍රබල අන්තමින් පාදිනවා. එහෙනම් මෙන්න ආරම්භය ගන්න. මේ ආරම්භයෙන් ඔබට හිතා ගන්න බැරි සාර්ථකත්වයක් අත්වෙනවා අත්වෙනවා. මේක මම ඔබට අර සරලම කිව්වොත් කැට තියලා කියනවා. එහෙනම් දැන් ඇති අවුරුදු දෙකක් දෙකමාරක් මුළු ගැන්ලා හිටිය. මොකද තාමත් හිතෙනවා නැත මම මේ කවුල් ගාවට යන්න ඕනේ. මම පැත්තරලා ඉන්නේ ඔය මුළු ගැනිලා ඉන්නේ විදිහට ඉන්නේ හිතන තත්ත්වය තමයි තාමත් තියෙන්නේ. හැබැයි එහෙම හිටියොත් ඔබ පරාදයි. ඔක හොඳට මතක තියාගන්න. මේ වෙලාවේ ඒ දෙයට විරුද්ධ ඔබ වැඩ කළ යුතුමයි. ඔබ මුළු ගැනිලා ඉන්නතු එළියට එන්න ඕන. එළියට ඇවිල්ලා එළියට එනවා කියන්නේ මේ ගිහිල්ලා මේ මිනිස්සුත් එක්ක හයාලුවොත් එක්ක ඕනට වඩා කුළුපංගු වෙලා ඒව කරන කෙනෙක් නෙමෙයි. තමන්ගේ වැඩක් කරන්න එළියට එන්න ඕන. දෙයක් ඉගෙන ගන්න ඕන නම් ගිහිල්ලා එළියට ගිහිල්ලා ඒ දේවල් ඉගෙන ගන්න වෙනවා. තමන් තුළ දැන් මේ කාලයක් තිස්සේ ඔබ ඒ දේවල් කරලා දැන් එද්දීදී ලෝකේ අප්ඩේට් වෙනෝනේ. ඒ දේවල් වෙනස් වෙලා තියෙනවා. එහෙනම් ඒ වෙනස් වෙච්ච තැන් එකතු කර ගන්න ඕන. ඉගෙන ගන්න ඕන. අන්න ඒ දේවල් වලට යමු වෙන්න ඕන මේ කාලේ. දැන් මම වැඩිහිටි කෙනෙක් ගොඩාක් දුරට ළම පොඩි ළමයි ගිහිල්ලා ඉගෙන ගන්න දේවල් වලට මට ගිහිල්ලා ඉගෙන ගන්න බෑ. මට දැන් තියෙන වයසත් එක්ක ඒ වගේ දේවල් ඉගෙන ගන්න යන්න ලැජ්ජයි. එහෙම හිතුවොත් පරාදයි. අන්න ඒක නිසා තමන්ගේ දක්ෂතාවය හඳුනාගෙන ඒකට එකතු කළ යුතු දේ එකතු කරගෙන යන්න ගමනක්. මේක තමයි ඔබේ ඉලක්කයට හොඳම අවස්ථ. මෙන්න මේක තමයි ඔබට ධන යෝගයක් පාදා ගන්න ඉදිරියේදී ඔබට ස්ථාවර ආර්ථිකයක් හදා ගන්න තියෙන හොඳම පාර. රැකියාවක් කළත් ඔබ ව්‍යාපාරයක් කළත් ඒවා කරන ගමන් ඒවා අතහැරලා නෙමෙයි දැම්මම ඒවා අමාරුවෙන් හරි කරගන්න ගමන් තමන්ගේ දක්ෂතාවය මත පදනම්ව ව්‍යාපාරයක් ස්වයං රැකියාවක් කරන්න උත්සාහ කරන්න. ඒක තමයි ඔබ ඉදිරියට අරයි යන්නේ. ඒක අනිවාර්යම ස්ථීරයි. ඒ වගේම රැකියාවල් අහිමි වෙලා හිටිපයට ඔන්න මේ කාලේ පොඩි ආදායම් මාර්ගයක් හදාගන්න හැකියාව ලැබෙනවා. ආදායම් තත්ත්වෙන් යම්කිසි ආකාරයක සකසගන්න නිසා මේ ලාවේ රැකියාවල් නොතිබ්බය රැකියාවල් අහිමිලා ඉච්චය උත්සාහ කරන්න මේ කාලේ පරිච්ඡේද තුළ ඒ දේවල් හොයන්න. මොකද මේ දේ තුලත් ඔබට හැකියාව ලැබෙනවා. පෞල් ජීවිත කුටුම්බ ජීවිතය ගත්තොත් මේ කාලේ ඔබගේ හිතුවක්කාරීකම අධික වෙන කාල පරිච්ඡේදයක්. කිසිම කෙනෙකුට සවන් දෙන්නේ නැහැ. තමන්ට හඩි කියලා හිතුනොත් කළා. හැබැයි ප්‍රතිඵල 90%ම වැරදි. තරහ වෙන්න එපා මෙම කිව්වට. ඒ නිසා මං කියවන පොඩි ළමෙක් වගේ හැසිරෙන්න කියලා තමන් හරි කියලා දොත් ඒ දේ කරනවා. එහෙම නෙමේ මේ වෙලාවේ ඔබ එහෙම හැසිරුනොත් පවුල තුළ ඔබ ප්‍රතික්ෂේප වෙනවා වෙනවමයි. හැමෝම ඔබව විවේචනය කරන තමන්ගේ තියෙන හිතන කියන්නේ ආදරය තමන්ගේ කෙනාට තියෙන ඒ තමන් එකම නිසා ඔවුන් සමහර නිහඬ විඳි. හැබැයි හැමදාම නෙමේ. අන්න ඒක නිසා ඒ හිතුවක්කාරී බව පොඩි කෙනෙක් වගේ හැසිරීම සම්පූර්ණයෙන්ම නැති කරලා බුද්ධිමත්ව හිතන්න වගේම නිහඬව කටයුතු කරන්න උත්සාහ කරනවා. අනුන්ගේ දේවලට උනට ඇඟිලි ගහන්න යන්න එපා. අනුන් කෙනෙක් අදහස් කරන්නේ පවුලේ අයගේ උනත් තමන්ගේ උනත් ඒගොල්ලන්ගේ පුද්ගලික තීන්දුව తీරනට ඔබ තද්ද බල ලෙස හරස් වෙලා මේ වෙලාවේ ගැටලු මතු කරනවා. ඒව තුළ ඔබ ඔවුන්ට ඒ කරන කටයුතු වලට බාධා ඇති කරනවා. ඒවා ඔබ දැනගෙන කරන දේවල් නෙමෙයි. ඔබ හොඳක් කරන්න හිතා යන්නේ ඔබේ සිතුවිල්ල යහපත්. නමුත් ඔබ ඒ අනවශ්‍ය විදිහට මේ මැදිහත් වීම ලොකු ගැටලුවක් ගෙන දෙනවා. අන්තිමට ඔබ තනි වෙනවා. ඒ නිසා පෞද්ගලික කුටුම්බ ජීවිතය ඇතුලේ අනවශ්‍ය පරිදි මේ කාල සීමා තුළ
අනිත්තාගේ තීන්දුව තීරණවලට ඇඟිලි ගහන්න තමන්ට හරි කියලා තියෙන දේ හිතුවක්කාරී ලෙස කරන්න යන්න එපා. ඒ කියන්නේ තමන්ගේ තීන්දුවලට එහෙම කළත් අර පොදුවේ පවුලක් වශයෙන් බලපාන කාරණා තුළදී එහෙම හිතුවක්කාරීව හැසිරෙන්න එපා. එහෙම වුණොත් ඔය පවුල තුළ ගැටලුව දීර්ඝකාලීනව පවතිනවා. ඒක නිසා මේ ආර්ථික පැත්තෙන් යහපතක් ඇති කරන්න මාර්ගයක් එනවනම් ඔබ නිහඬව ඔබේ වැඩ ටික කරන් යන්න මේ කාල පරිච්ඡේදය තුළ. අනිත් පැත්තෙන් මේ කාලේ තව විශේෂම කාරණාවක් කියන්න තියෙනවා, ඔබ විවාහකන මේ කාලේ ඔබේ සැමියාට නැත්නම් හැමෝම නැත්නම් ඔබේ බිරිඳට ටිකක් අපල කාලී තත්ත්වයක් තියෙනවා. මොකද මේ කාල පරිච්ඡේදවල ඔවුන්ට යම් තාක් දුරට අසනීපකාරී තත්ත්වයන් බහුල වෙන්න හේතු කාරණා දෙනවා. ඒ වගේම තමන්ගේ පියාට අපලකාරී තත්ත්වයන් මේ කාලේ ඔහුගේ අසනීපකාරී තත්ත්ව නැති වෙන්න මාරක අපල ගෙන දෙන්න නැත්නම් යම් කිසි ආකාරයක රෝගය මේ හැදිලා රෝහල් ගත වෙලා ඉන්න සිදුවෙන තත්ත්වයක් මේ කාලේ සිද්ධ වෙනවා. ඒක නිසාවෙන්ම සෑහෙන දුරට ඔබ උත්සාහ දරන්න හැකි පමණින් මේ කාල පරිච්ඡේදය තුළ ඔවුන් ගැන ටිකක් හොයලා බලලා ඔවුන්ගේ අසනීපකාරී තත්ත්වයන් තුළ දුරදිග යන නොදී කෙටි අසනීප කුඩා අසනීප ඒ කාලෙම සුව කරගන්න. මොකද මේ කාලේ ටිකක් සෞඛ්‍යමය පිරිහීම් තත්ත්වයන් වැඩිහිටි පාර්ශ්වයට ඇතිවීම ඉඩකඩ පාත නිසා ඒවටත් ඔබට ටිකක් ඔබ ඒවා එච්චරම් මේ කියන්නේ ඇත්තම කතාව ගණන් නොගෙන මගහැරලා ඉන්න උත්සාහ කරන තත්ත්වයක් වෙන. මගහැරලා ඉන්න එකේ තුල ඒවා උත්සන්න වීම සිදු වෙන්නේ. එහෙම වෙන්න ඉඩ තියන්න එපා. ඒ වගේම මේ කාල සීමා තුළ ඔබගේ දරුවන් සම්බන්ධ කාරණා තුළ අනවශ්‍ය විදිහට ඔබේ මැදිහත් වීම තියෙනවා. ඔවුන්ගේ තීන්දුව තීරණ ගද්දී ඔබ ගොඩාක් දුරට ඔවුන්ට බලපෑම් ඇති කරනවා. ඒව හේතු කරගෙන දරුදරියන් එක්ක අමනාපකම් ඇති වෙන දරුදරියන් ඔබව හැර යන්න ඔබ තනි වෙන්න හේතු කාරණා ඉදන් ඉඩ කඩපවතුනා. නැත්තම් අනවශ්‍ය දේ කතා බහ නිර්මාණ වෙලා හිත රිදෙන විදිහට දෙපාර්ශ්වයේම වචන හුමාරු වෙන්න හේතු කාරණා ඉදෙනවා. ඒ නිසා චුට්ටක් කට පරිස්සම් කරගෙන කටකලග්න මියා තරයේ මතක තබා ගන්න. ඒ වගේම මේ කාලයේ ඔය තරුණ තරුණිය අවිවාහකයාගේ ප්‍රේම සම්බන්ධතාව ගැන කතා කරමු. ප්‍රේම සම්බන්ධතාව කියන කාරණා තුළ මේ දින 134 ප්‍රවේශම් විය යුතුමයි. දීර්ඝකාලයක් පැවතින ප්‍රේම සම්බන්ධතාව තුළ පැවැත්ම තිබ්බත් අර මං කිව්වා ඔබට සමහරක් වෙලාවට ඔබගේ මානසික සුවය වෙනුවෙන් නැත්නම් ඔබේ අනාගත ගමනට බාධා ඉවත් කර ගැනීම උදෙසා දීර්ඝකාලයක් පැවතිච්ච බැඳීම් අතාරින්න තීන්දුව තීරණ ගන්න සිද්ධ වෙනවා අමාරුවෙන් හෝ. ඒ නිසා මේ වෙලාවේ මම මේ ඔබට දෙන උපදේශය මට බෑ ඔය එහෙම එහෙම එපා පොඩ්ඩක් සලකලා බලලා කරන්න වැරදි තැන්වලට මේ වැරදි උපදෙස් දෙන්න බෑ. එහෙනම් මේ හරි උපදේශය මේ වෙලාවේ ඔබ කොච්චර අමාරු වුණත් මේ වෙලාවේ ගත යුතු තීන්දුවක් තියෙනවා නම් ගත යුතුමයි. බැඳීමක් වුණත් ඒ දේ තුළ ස්ථීරත්වයක් අනිවාර්යෙන් ඒ බැඳීම ඔබට උරුමකම් තියෙන දෙයක් නම් කොමුණු හොත් අත්යෙන් තුළ ඒක උරුමයි. එහෙනම් නිකං කරුම කරේ දාගන්න යන්න එපා. ඒ නිසා මේ වෙලාවේ බැඳීම් ගැන තීන්දුව තීරණ ගන්න හේතුවක් වෙනවා අවස්ථාවක් වෙනවා බුද්ධිමත්ව ඔබ හිතලා ඒක ගන්න. අවුරුදු 10ද අවුරුදු 20ද මේ බැඳීම උපන් දාසෙන්දන් තිබිච්ච ආදර බැඳීමක්ද ඒවා ගැන හිතලා අයියෝ මෙහෙම වුණා මෙහෙම කළා මම මෙහෙම හිටියා මෙහෙම හිටියා ඒ අතීතයේ තියෙන අතීතාවර්ජනයෙන් පලක් නොවේ අනාගතය ගැන තීන්දුවක් ගත යුතුම තත්ත්වයක් තියෙනවා. ඒක නිසා ඒක අවුරුදු 20ක් 30ක් වුණත් ඒ ආදර බැඳීම හරියන්නේ නැත්නම් හරියන්නේ නැහැ. ඒක නිසාවෙන්ම මේ කාලේ ඒ පැත්තෙන් ඔබ බුද්ධිමත් ඉඳ ගන්න. ඒ කියන්නේ මේ තියෙන හොඳ ආදර සම්බන්ධතාව අතාරින්න කියලා නෙමෙයි. ඔබ හොඳින් හිතන්න මේක මේ දේ තුලින් මට හානියක් කරනවා. මේක මට යන ඉදිරි ගමනට බාධා කරනවා. හැමදාම නීති රීති නා මේවා කරන්න එපා කියලා නේ. ඔබට ගමනක් යන්නේ නැත්තම් ඒ වගේ තැන්වලදී තමයි මම මේ කතා කරන්නේ. නැත්තම් මේ අනේ හොඳට තියෙන ආදර බැඳීම එක මේ හරියන්නේ නැහැ. අවුරුදු ගානක් හිටියා මේ කියලා අතාරින්න එක නෙමෙයි මං කියන්නේ. යහපත් බැඳීමක් තියෙනවා. ඒ දේ පවත්තා යන්න. අර හානිකර දේවල් සිදු වෙන දේවල් අනිවාර්යයෙන්ම කල්පනාකාරී වෙන්න ඒ තත්ත්වයන් තුළ දෙවරක් හිතන්න යන්න එපා. ඉතින් හැබැයි ඔය විවාහයෙන් ප්‍රමාද වෙලා හිටපු අයට ප්‍රමාද වෙමින් හිටපු අයට මේ කාල සීමා තුළ එහෙම්මෙන් ඔන්න ප්‍රේම සම්බන්ධතාව ගොඩනගින්න නැත්නම් විවාහ යෝජනා එන කාල පරිච්ඡේදය ඒ විවාහ යෝජනාවල් තුළ ඒ ප්‍රේම සම්බන්ධතාව තුළ ඇති කර ගැනීමෙන් ගැටලුවක් නොවේ. හැබැයි ඒ තීන්දුව ගද්දී බුද්ධිමත්ව යුතුයි. මොකද හේතුව ඔබ ඒවට ඇබ්බැහි වෙන්න යන්න බෑ. ඇබ්බැහි වුණොත් ඒවට ඇබ්බැහි වෙනවා වැඩක් කරගෙන කාලය යන්නේ. බැරි වෙලාවත් ඒ දේවල් තුළ බිනීමක් ඇති වුණොත් ඔක්කොම අතරන. ඒකද මේ 134 තුළ ඇති කරගන්න ඕන බැඳීම ඔළුවට ලොකුවට ගන්න නැතුව කාලයක් එක්ක යන්න විවාහයක් සඳහා යන්න හොඳම කාලය ලබන මාර්තුවෙන් පස්සේ කාල සීමා තුළ මැයි මාසයේ වගේ කාල සීමා තුළ එතෙක් ඉවසීමෙන් ඉන්න පුළුවන් ඉවසීමෙන් ඉන්න බැරි අය වෙලාව බලලා හොඳ දෙයක් කරගන්න උත්සාහ කරන්න පුළුවන් තරම් බැඳීම් වදයක් නොවන විදිහට පවත්වා ගන්න උත්සාහ කරන්න. මොකද මම ඔබට මේ සෙනසුරු මාර්ව මේ වසර දෙකමාර තුනට කලින් වෙද්දි කිව්වා මේ වෙලාවේ වහ බැඳීම් නිසා තමයි ඔබට මානසික පීඩා චිත්ත පීඩා එන්නේ. ඒව තුළ ඇදවැටීම් නිසා තමයි ඔබේ ආර්ථිකේ කඩා වැටෙන්නේ. අධ්‍යාපනයේ කටයුතු කරගන්න බැරි වෙන්නේ. රෝගී වෙන්නේ. ඔය හැම ප්‍රශ්නයක්ම ඇතිනේ බැඳීම් නිසා ඇතින මානසික පීඩාව නිසා කියලා. එහෙනම් තව 134යි ඔච්චර ගත කරලා තියෙන දින. ඒක නිසා පොඩ්ඩක් බැඳීම් එක යදි
කොඩා ප්‍රවේශම් සහ බුද්ධිමත්වෙන්ට වග බලාගන්න. එතකොට මේ කාලපරිච්ඡේද තුළ දැන්ති බන්නවත් දන්න මේ මනුස්සයා කියන වහගුරුත් මට ජීවිතේට කසාද දෙන්න කරගන්න එපා. මම දැක්ක කෙනෙක් බැලලා දෙන මූ කියන දේවල් ඇහුවොත් අපිට ජීවිතේට කෑල්ලක් සෙට් කරගන්න හම්බෙන්නේ නැද්ද මොකද්ද කියලා කමෙන්ට් එක. නෑ ඒ වගේ දේවල් මෙහෙමයි මං කියන්නේ එපා කියලා. ඔබ කැමති නම් ඒ දේවල් කරන්න මං ඒ දේවල් තුළ විය හැකි දේ කියන්නේ. ඉවසීම කියන දේ තුළ බැඳීම දැන් දින 134ක් තුළද කෙනෙක් හම්බුන්නේ නැහැ කියලා ජීවිත කාලෙම අතහැරින්නේ නැහැ. එනිසා පොඩ්ඩයි ඉවසීමෙන් කටයුතු කරන වගේ බලාගන්න. අධ්‍යාපනය ගැන කතා කරොත් මේ කාලේ අධ්‍යාපනික වශයෙන් නම් අතිශයින් සාර්ථක වෙන්න පුළුවන් කාල පරිච්ඡේදය ඒකයි. අලුත් දේවල් ඉගෙන ගන්න හොඳ කාලය. ඒ දේවල් වෘත්තියට පෙරලා ගන්න හොඳ කාලය. ඔය යම්කිසි ආකාරයෙන් ඔය ව්‍යාපාරවලට තියෙන ඔය කඳවුරු ව්‍යාපාර ගැන කියා දෙනම දැන් ඒක ඒ වගේම මේ කාල සීමා තුළ ඔය කාර්මික විද්‍යාල ඒ වගේ දේවල් අත්කම් ගැන ඒ කියන්නේ ඔබ කරන යම්කිසි සොයන් රැකියාවලට දෙන උපදේශන සේවාවලට සහභාගී වෙන උත්සාහ කරන ඒවා හොයලා පුළුවන් තරම් ඉගෙන ගන්න උත්සාහ කරන්න. ඒවා ගිහිල්ලා ඒ තැන්වලකින් ඉගෙන ගන්නවා වගේම මේ YouTube එක තියෙනවා. ඒ වලින් හොයන්න පුළුවන්. හැබැයි මේ හරි දේවල් ඈ YouTube වල Facebook වල තියෙන හැමදේම ඇත්ත නෙමෙයි. හරි තැන් පිළිගත හැකි තැන් වලින් ඒ දේවල් ඉගෙන ගන්න උත්සාහ කරන්න. මොකද ඒ ප්‍රායෝගික ඉගෙනීමට ඉතාමත්ම සුභ කාලයක්. සුභම සුභ කාලයක් මේ දින 134. ඒ නිසා ඒ දේවල් තුලින් ගන්න පන්නරෙන් ඔබේ ජීවිතේ සාර්ථකත්වය අත්කර ගන්න හැකියාව තියෙන නිසා මේ කාලේ අධ්‍යාපනික වශයෙන් වෘත්ති අධ්‍යාපනය ගත්තත් උසස් අධ්‍යාපනය පාසල් අධ්‍යාපනය ගත්තත් මේ වෙලාවේ අධ්‍යාපනය තුළ කරන දේ ඔබේ ඉදිරි අනාගතයට අනිවාර්යයෙන්ම බලපෑවත් වෙනවා. ඒ නිසා මේ කාලේ අධ්‍යාපනය තව ටිකක් නැඹුරු වෙලා උත්සාහයෙන් කටයුතු කරන්න. මොකද මේ වෙලාවේ ඔබ ඒ අධ්‍යාපනික වශයෙන් ගන්න ජයග්‍රහණ ඔබේ ජීවිතයේ ජීවිත කාලෙටම ඒව වටිනාකමක් කරනවා. නැත්තම් පස්සේ පසුතැවෙන්න එපා මට මේ දේ කරගන්න බැරුව කියන්නේ කියලා. ඉගෙන ගන්න කාලේ ඉගෙන ගන්න. පාසල් යන වයස යනටත් කියන්නේ එකයි. මේ ඔය විශ්වවිද්‍යාලවල ඉන්න අයට අර කියන්නේ ඒකයි. මේ කාලේ ඉගෙනීමට උපරිම අනිවාර්යයෙන්ම උත්සාහ දරන්න. නෑ විදේශගත වෙලා ඉන්න හිතයි මේ අපි ගැන කියන්නේ නැද්ද කියලා. නෑ මේ කියපු හැම කාරණාවම ඔබටත් වළංගු. ඒ නිසා ආ රැකියාව සම්බන්ධයෙන් කියපු කාරණා මේ කාලේ රැකියාව ලහිමිලා හිටපටුන රැකියාව ලැබෙනවා. ටිකක් හොඳ පාඩියක් නොලැබුණා නම් පහුගිය කාල සීමා තුළ ටිකක් ඊට වඩා හොඳ පාඩිය ලැබෙන රැකියාවල් හම්බෙනවා. පොඩක් යම් කිසි ආකාරකින් වැටුප ඉහළ යන දේවල් වෙනවා. මේ කියපු හැම කාරණාවම ලෝකෙ කොහේ හිටියද ඔබට බලපානවා. අධ්‍යාපන තත්ත්වයන් තුළ කියපු කතාවලුත් පෞද්ගලිකය තුළ කියපු කතාවලුත් හැමදේම. මොකද මේ කාලේ ටිකක් පෞද්ගලිකය තුළත් සාපේක්ෂව දුරස් වීමක් පෙන්වුම් කරන නිසා තමන්ගේ අර ප්‍රියයන්ගෙන් තමන්ගේ අයගෙන් එනිසා විදේශගත වෙන්න බලාපොරොත්තු ඉන්න අයටත් ඒ විදේශගත වීම හිණියත් සැබෑ කරගන්න හැකියාවක් පවතින කාලයක් මේ 15 දැන් පහුගිය කාලෙ සම්තුල ඒකට බාධා එල්ලවෙන් තිබ්බනම් ඔන්න විදේශගත වෙන්න හැකියාවත් ලැබෙන කාල පරිච්ඡේදයක්. අනිත් පැත්තෙන් කතා කරපුවම මේ කාලෙ සම්තුල සෞඛ්‍ය සම්බන්ධ කාරණා කතා කරොත් ඔන්න මේ කාලෙ සෞඛ්‍යන සැලකීමත් වෙන්න ඕන. මොකද ඔබට සෞඛ්‍යර තිබිච්ච පුංචි හෝ අර ඒ සෞඛ්‍ය ගැන තිබිච්ච අවධානය අඩු වෙන කාල පරිච්ඡේදයක්. ඒ නිසා කාලය ඇතිසේ යටපත් වෙලා තිබිච්ච රෝගී තත්ත්වයන් නැවත උත්සන්න වෙන්න හේතු කාරණා දෙනවා. මේ කාලේ පොඩ අනතුරු වීමේ ඉඩකඩ වැඩිය. මේ කාලේ හදිසියේ කලබලේ වැඩිනේ. ඒ නිසා ඔය පාරේ යද්දී ඒ වගේ දේවල් වලදී මම දැන් මේ අවුරුදු දෙකක් දෙකමාර තිස්සෙම කියනවානේ මේ කාලේ පොඩ මේ කටක ලග්න හිමියන්ටයි මකර ලග්න හිමියන්ටයි කුම්භ ලග්න හිමියන්ටයි මීන ලග්න හිමියන්ටයි මේ කාලේ ටිකක් අනතුරු වීමේ ප්‍රවණතාවයක් තියෙනවා කියලා. ඒක බලපවතිනවා මේ දින 134. මොකද හේතුව සෙනසුරු ග්‍රහයාගේ ඒ රාශි කාලේ තත්ත්වයන් තුළ මේ දීර්ඝ වශයෙන් මේ දීර්ඝ කාලීනව මේ අනතුරු වීමේ ප්‍රවණතාවය තියෙනවා. අන්න ඒක නිසා පොඩ්ඩක් ප්‍රවේශම් විය යුතු කාල පරිච්ඡේදයක් ඒ තැන්වලදී. ඒ වගේම ඔය ආයුධ වලින් ගෙදර කුස්සිය වැඩ කරා වුණත් ඔය පිහිය රත කැපෙන්න තුවාල සිද්ධ වෙන්න හේතු කාරණා සිද්ධ වෙනවා. නැත්නම් ආයුධ සම්බන්ධයෙන් රැකියාවල් කරන අයට ඒව සම්බන්ධ කරලා කරන අයත් ප්‍රිය ප්‍රවේශම් ගැන මේ කාලේ ඔය ලේසෙල වීම තුවාල වීම බහුලව සිදුවීම හැකියි ඊට කඩ පවතින කාල පරිච්ඡේදයක්. ඉතින් ඒක නිසා මේ කාල පරිච්ඡේදය තුළ ටිකක් ප්‍රවේශම් කාර්යය කටයුතු කරන්න. සෞඛ්‍ය ගැන සැලකමත් නැද්ද ආහාර රටාව එහෙම කිසිම ආකාරයකින් ගුණාත්මක දේවල් වල නෙමෙයි දිව පිනන දේවල් තමයි ඔළුව යන්නේ මේ කටනේ හිත යන්නේම. අද ඒක නිසා ඒව නිසාවල් ඔය ආහාර නිසා අසනීප කරතත් නැති වෙන ඊටකට පාතන ආහාර විස වීම නිසා ආහාර තුලින් ඇති වෙන ඔය මොකක්ද කියන්නේ අපි කියන්නේ කොලෙස්ටරෝල් තත්ත්වයන් දියවැඩිය තත්ත්වයන් උත්සන්න වෙන්න අක්මාව සම්බන්ධ හානිකර දේවල් වෙන්න ඊටකට පාතනවා මේ කාල පරිච්ඡේද වල. ඒක නිසා ඒක ආහාර ගද්දිත් පෝෂදායි පැත්ත ගැන හිතනවත් අනිවාර්යයෙන්ම වග බලා ගන්න. ඒ දේවල් තුලින් ඇති වෙන රෝගීකාරී තත්ත්වයන් නැති වෙන්න ඒ ආහාර රටාව තුළම එක් කරගත හැකි දේවල් තියෙනවා. උෂ්ණ ආධික ආහාර ගද්දි අපි කරන්නේ මුරුගකොළ දානවා උෂ්ණභාවය නැති වෙන්න පෝල් කිරෙන් හොයනවා. අන්න ඒ වගේ දේවල් කරන්න කැමති දේවල් නොකා නොබීන නෙමෙයි. ඒවට අදාළ වෙන දේවල් කරන්න. ටිකක් තෙල් සහිත ආහාර වැඩිපුර ගත්තාම ඔය කුරුඳු ටී එකක් බොන්න ඉඳලා හිටලා. ඒ වගේ දේවල් සතියකට දෙකකට සැරයක් කරපිංච කැඳ එකක් බොන්න. අන්න ඔය වගේ දේවල් වලින් පුළුවන් ඔය විසසිත දේවල් ගොඩ නැති කරගන්න. ප්‍රතිකාකාරක පව නැසෙනවා. ඒක කවුරුන් නැහැ කිව්වත් වෙනවමයි. මොකද හේතුව ඒ දේවල් තුළ විද්‍යාත්මක දේවල් බලද්දී ඒ විද්‍යාත්මක තත්ත්වෙන් තුළ ඒ දේවල් සිද්ධ වෙනවා. අනේක නිසා ඔබ මේ වෙලාවේ මේ අපේ වටිනා ආහාර රටාව තුළ තියෙන කුළු බඩු ඒ දේවල් යොදා ගන්න. ඒ දේවල් තුළ ඔය ගොඩාක් දේවල්
විසඳ ගන්න හැකියා පවතිනවා. ඉතින් ওই தත්ත්වය තමයි ක්‍රියාත්මක වෙන්නේ කටක ලග්න හිමි යන මෙදින 134. ඉතින් හැබැයි හොඳ අවස්ථාවක් ලැබලා තිනවා ඔබගේ ආර්ථිකමය ස්ථාවරයක් හදාගන්න දෙයක් පටන් ගන්න. එහෙනම් ඒ දෙයට බුද්ධිමත්ව හිත යොමු කරන්න. තමන්ගේ හැකියාව තේරුම් ගන්න, ඒ දේ තුළට තව වර්ධනය කරගන්න කල යුතු දේ කරන්න. ඔබ ක්‍රියාත්මක වෙන්න මේ දින 134 ඔබ හොඳ ස්ථාවරත්වයකට පත් කරනවා කරනවාමයි. එහෙනම් නිකම් බලන් ඉඳලා හරියන්නේ නැහැ. දැන් වැඩ කළ යුතුම කාලය. යන් ඉදිරියට එහෙනම් අපි කතා කරමු මොනවාද මේ දේවල් එක්ක ඔබට තව ශක්තිමත් ඉදිරියට යන්න කරන්න තියෙන පිළියම් පිළිවෙත් කියලා. ඉතින් මේ පිළියම් පිළිවෙත් ගැන කියද්දී සමහරු ප්‍රශ්න කරනවා. මේ අපි මේ දෛවයේ අරගෙන ආවේ පෙර භවයන කුසල් අකුසල් මත නම් කොහොමද අපි වෙනස් කරන්නේ? කොහොමද අපේ දෛවය වෙනස් කරගන්නේ කියලා. මෙහෙමයි. අපිට දෛවය වෙනස් කරනවා කියන අදහස් කරන්නේ අපිට සිදුවෙන අසුභකාරී දේවල් වැළැක්වීම පමණක් නෙවෙයි. පුංචි උදාහරණයක් ගමු. වහිනව වර්ෂාවක් නෝ. එතකොට මේ වර්ෂාව කියන්නේ අපිට නවත්තන්න බෑ. හැබැයි අපිට වැස්ස නොතෙමී ඉන්න පුළුවන්. එක්කෝ ඒ වෙලාවට අපිට හේවනකට කියන්නේ වැස්සෙන් තෙමෙන්නේ නැති තැනකට යන්න පුළුවන්. සමහර තැනද කුඩයක් තියෙනවා ඉහලා යන්න පුළුවන්. හැබැයි කුඩ ඉහලා යන්න බැරි වෙහිත් තියෙනවා. ඉතින් මොන මේ පිළියම් පිළිවෙත් කියන්නේ ඒ වගේ දෙයක්. අපිට ඒ අවස්ථාවන් වලට මුහුණ දෙද්දී අපිට తాවකාලිකව හෝ ඒ සඳහා විසඳුමක් ගන්න පුළුවන්. සමහරක් වල දුරට ඒ සිදුවෙන දේ තුළ දැන් වැස්ස හින්දා ඔබ හේවන කරන්න අතර වෙන්න ගියුනොත් අපිට යන ගමන පොඩ්ඩක් ප්‍රමාද වෙන්න පුළුවන්. හැබැයි ඔබට වැස්සට වාහනයක් තිබ්බොත් නොතෙමී යන්න පුළුවන්. අන්න ඒ වගේ අවස්ථා තියෙනවා. සමහර අයට තමන්ට තමන්ට සාපේක්ෂව වෙනස් කරන්න පුළුවන්. සමහරුන්ට එක්කෝ තෙමෙන්නේ දැන නැත්නම් කොඩයක් කියලා යන. නැත්නම් සමහරවට ප්‍රශ්න නැතුව වාහනය යන්න පුළුවන්. හැබැයි ඔය අතතන පොඩ්ඩක් තෙමෙන්නත් පුළුවන්. මේ මොකද්ද මේ මිනිස්සයා කියන්නේ කියලා සමහරට කේන්ති යවෙ නෑ. මම මේ කියන්න උත්සාහ කරන්නේ මෙහෙමයි මේ පිළියම් පිළිවෙත් තුළ අපිට උත්තර හොයන්න පුළුවන්. අපි නිවැරදිම පිළියම් පිළිවෙත් උත්තර හෙව්වොත් අර වැස්සට අපිට වාහනයක ගිහිල්ලා කුඩේකින් බහලා යන්න පුළුවන් තත්ත්වයට අපිට හරියට කරගත්තොත් පුළුවන්. සමහරක් වෙලාවට අපිට ඒව හරියට කරගන්න බැරුව ගියොත් අපිට කුඩයක් ලාවට තෙමෙති මෙහෙර කුඩේ යන්න පුළුවන්. නැත්තම් ටික වෙලාවක් නතර වෙලා ටිකක් ප්‍රමාදුණත් යන්න පුළුවන්. ඒ වගේ තමයි. අන්න ඒක සරල උදාහරණයක් තියාගන්න. ඉතින් හැබැයි මේ හැම දෙයකටම අපිට උත්තර හොයන්න පුළුවන්. මොකද අකුසල් කර්ම නම් මේ අපිට අපල කියලා පළ දෙන්නේ. ඒවා අපිට කුසල් කිරීම තුළ අහෝසි කරගන්න පුළුවන්. දැන් ධන අපි කියන්නේ ඍණ දේවල් නැති කරන්න අපි ධන දේවල් එකතු කර යුතුයි. අන්න ඒ වගේ තමයි. ඉතින් ඒක නිසා මේ පිළියම් පිළිවෙත් කිරීමේදී ඉතා විශේෂත්වයක් තියෙන එක. ඒකයි මේක විද්‍යාත්මක පසුබිම. ඉතින් විශේෂයෙන්ම දැන් අපි මුලින්ම බෝධි පූජා පිළියම් පිළිවෙත් ගැන කතා කරොත් මේක ටිකක් විශේෂ බෝධි පූජාවක් කරන්න පුළුවන්. හැකිනම් සමහරුන්ට සෙනසුරාදා දිනවල් 7ක් එක දිගට මේ බෝධි පූජාව කරන්න උත්සාහ කරන්න. නැත්නම් මාසෙට එක දවසක් බැගින් මාස 7ක් කරන්න පුළුවන්. මාස 7ක් කියන දීර්ඝ කාලයක් පුළුවන්. අවම වශයෙන් සති දෙකකට සැරයක්වත් මේ බෝධි පූජාව කරන්න පුළුවන් නම් මේ කාලේ. ඊට පස්සේ මේ සඳහා ටිකක් ලොකුවට අමාරු නෑ. පුළුවන් නම් නුගකොළ 7ක් හොයාගන්න ඕන. නුගකොළ 7යි. එලෙඟි තෙල් පහන් 7යි. මේක ඔබට එලෙඟි තෙල් පහන් මතක් දාලන්න පුළුවන් වඩා හොඳයි. එහෙම හැකියාවක් නැත්තම් පොල් තෙල් පහන් වල එලෙඟි තෙල් බිඳු දෙක තුනක් මිශ්‍ර කරත් ගැටලුවක් නෑ. ඒක හිතන්න එපා. එලෙඟි තෙල් පහන් කියලා හැබැයි ඔය කඩේ අර තියෙන ඉටි දාලා හදලා තියෙන එලෙඟි තෙල් පහන් ගන්න එපා ලේසියට කියලා. එලෙඟි තෙල්ම දාලා පහන් 7ක් ඔබ හදාගන්න උත්සාහ කරන්න. ඒ වගේම නිල් පාට මල් ඕන. ඉතින් අපි සාමාන්‍ය බෝධි පූජාව කරන විදිහටම තමයි අර පෑන් කල තුනක තොන්නන් තියාගන්න. ඒ ගැටලුවක් නැහැ. ඔබ ගිහිල්ලා ඒ පිරිසුදු වෙලා ඒ නුගකොළ 7ක් බෝධිය වටේට තියලා අර අවම වශයෙන් නිල් පාට එක මලක්වත් ඒ නුගකොළේක තියන්න පුළුවන් ඩ වැඩිපුර තියන්න පුළුවන් හොඳයි. ඊට පස්සේ ඒ මල් තියලා පැත්තකින් අර එලෙඟ තෙල් පහන් හත දල්ලන්න ඕන. ඒ කියන්නේ නුගකොළේ උඩින්ම නුගකොළ හතෙත් දල්ලන්න. දල්ලලා ඔබ සාමාන්‍ය පරිදි පන්සිල් සමාදන් වෙලා ඊට පස්සේ ඔබ අර මෛත්‍රී භාවනාව මම හැමදාම කියන මෛත්‍රී භාවනාව කරලා බෝධි පූජාවට අදාළ ඒ ගාථාවල් ටික කියලා ඊට පස්සේ බොජ්ජංග පිර තුන් වරක් කියලා අන්තිමට නැවත වරක් ඔබ අර පෑන් දෝවණය කරනවා නම් බෝධිය ඒ කටයුතු කරලා අන්තිමට ආයේ මෛත්‍රී භාවනාව කරලා ඊට පස්සේ ඔබ දෙවියන්ට පින් දෙන්න ඕන. විෂ්ණු දෙවියන්ට පින් දෙන්න. මොකද මේ විෂ්ණු දෙවියෝ තමයි මේ සෙනසුරුගේ අපලකාරී තත්ත්වයන් වලට ඉතා සුවිශේෂීම තත්ත්වයන් තුළ බාරහාර වෙන්නේ අපේ සාමාන්‍යයෙන් සම්ප්‍රදාය තුළ. ඉතින් එහෙනම් විෂ්ණු දෙවියන්ට පින් දෙන්න. ඒ වගේම විෂ්ණු දෙවියන්ට ඔබ බාරහාර වෙන්න, සෙත්ක විසජ්ජයනය කරන්න, පුද පූජා පවත්වන්න මේ කාල සීමා තුළ පුළුවන් නම් ඒ තුළ යහපත ළඟා කරගන්න හැකියාව පවතිනවා. ඉතින් අර මම හැමදාම ගොඩා දුරට කියනවා විෂ්ණු දෙවියන්ට සෙනසුරාදා රාත්‍රියේ 12:05ට පහනක් දල්ලන්න පුළුවන් නම් එළෙඟි තෙල් වලින්
පොල්තෙල් කලවම් කරලා හරි ගමන් නැහැ. නිල්මල් ටිකක් පූජා කරලා ඔබ බුදු පහන තියෙන තැනම විෂ්ණු දෙවියන්ගේ රූප අවශ්‍ය නැහැ. ඔබ අන්‍යාගමකින් නම් ඒ ඔබ යම්කිසි පිරිසුදු තැනක ඒක කරන්න. ඔය රාත්‍රී 12යි 5 කියන අදහස් කරන්නේ මේ සෙනසුරාදා රාත්‍රී කියන්නේ ඉරිදා එළි වෙන ඉරිදා අලුයම. සමහරු ඕක පටලගෙන සිකුරාදා එළි වෙද්දී සෙනසුරාදා 12යි 5 කියන්නේ ඒකනේ අලුයම 12යි 5නේ. අපේ සිංහල ක්‍රමයේ තුල දවසක් කියලා ගන්නෙ මේ දවස සූර්ය උදා වෙන ඉඳන් ලබන අනිත් දවස සූර්ය උදා වෙනකන් තියෙන පැය 24 නේ. අන්න ඒක නිසා සෙනසුරාදා කිව්වහම ඉරිදා අලුයම සූර්ය උදා වෙන තෙක්ම සෙනසුරාදා දවස තමයි පවතින්නේ. එහෙනම් සෙනසුරාදා රාත්‍රියේ 12යි 5 කියන්නේ සිංහල ක්‍රමවේදය තුල ඉරිදා අලුයම 12යි 5ට. එහෙනම් ඒ දල්ලලා ඒ කියන කන්න ලව් කියලා විෂ්ණු දෙවියන්ට ඔබ බාරහාර නිතර විෂ්ණු දෙවියන් සිහි කරන්න. ගැටලුවක් වෙන හැමදේම ඔබ යහපත් කල ක්‍රියාවක් කරපල. මේකද මේ කාලේ සෙනසුරු ග්‍රහය කියන තැන්වලදී අර කෙටි පොඩි පුණ්‍ය කර්මුණත් මහා පුණ්‍ය කර්ම. ඒක නිසා ඔය අසරණ අයට උදව් පදව් කිරීම ඒවා කිසි දෙයක් ඔබට මේ යහපත වෙන්න ඔබ යාපල දුර වෙන්න කියලා නෙමෙයි. ඔබ ඒ දේ කරන්න. ඒ දේ කිරීම තුළ ඒ කිරීමෙන් පස්සෙ ඔබ විෂ්ණු දෙවියන් සිහිපත් කරනවා නම් ඒ පින විෂ්ණු දෙවියන්ට පින් අනුමෝදන් කරනවා නම් මෙන්න මේ තත්ත්වයන් තුළ ඔබට ඒ තියෙන අර පුංචි පුංචි අපලකාරී තත්ත්වයන් වෙනස් කරගෙන ජීවිතේ යහපත ළඟා කරගන්න පුළුවන්. ඉතින් ওই තත්ත්වයන් තුළ ඊටා සුවිශේෂී යහපතක් අර දෙවියන් අදහන අයට වැදගත් වෙනවා. නැත්තම් බෝධි දෙවියන් අදහන නැත්තම් බෝධි පූජාව පමණක් කිරීම ප්‍රමාණවත්. ඒ දේවල් තුළ බෝධි පූජා පවත්තලා ඒ මෛත්‍රී භාවනාව කරන්න පුළුවන් හැම වෙලෙම තමන්ගේ ආගම දහමට අනුව කටයුතු කරනවා. මොකද සෙනසුරු කියන්නේ අර අපල ඇති කරන ග්‍රහයෙක් කියලා ප්‍රකට වුණාට ඔය කාටද අපල ඇති කරන්නේ? යහපත් අයට සෙනසුරු කවදක්වත් ගැටලු මතු කරන්නේ. ඔබට සෙනසුරු කාල සීමා තුළ මොකක් හරි ගැටලුවක් තියෙනවා ඔබේ ඔබට නොපෙනෙන හෝ යම්කිසි අයහපත් දෙයක් තියෙනවා. ඔබ ඒ ජීවිතේ පරිවර්තනයක් කරගන්න. ඒතර ආගම දහමට යොමු වීම තුළ අධ්‍යාත්මයේ දියුණුව තුළ ඔබ යහපතට යොමු වෙන්නේ. නිකන් සංකේතාත්මකව ලෝකෙට පේන්න දෝත් මුතුන් දීම වැඳගෙන ආගම් වලට ගිහිලා වැඩ කරලා නෙමෙයි. ඔබ අධ්‍යාත්මික ඔබ මනස තුලින් අධ්‍යාත්මික යොමු වෙන්න ආගම දහමට. එතකොට ඉබේම ඔබ තුල දැහැමිදී නිවැරදිදී ක්‍රියාත්මක වෙන්න හරි දේ කරන්න ක්‍රියාත්මක වෙන්න පෙළඹෙනවා. වගේම අයහපත ඔබට නොදැනීම ඔබ කෙරෙන් බැහැර වෙනවා. ඒ දේවල් වලින් ඔබ ඈත් වෙනවා. ඔබ තුල ඔබට නොදැනෙන අයහපතත් දුරු කරගන්න අවකාශය එනවා. අනේ ඒකයි ඔය අධ්‍යාත්මික ජීවිතේ එහෙම නැත්නම් ආගම දහම යොමු වීම තුළ තියෙන විද්‍යාත්මක පසුබිම. මොකද අපේ ආගම දහම කියන්නේ හැම වෙලෙම යහපතනේ. යහපත් දේ හිතෙන්ද යහපත් දේ ඔලුවට එන්න එන්න ඔබ යහපත් වෙනවා. ඒක සාමාන්‍ය මනෝවිද්‍යාව තුළ තියෙන කාරණා. ඒකයි මේ යම් කිසි ආකාර අපේ දෙවියෝ ඉන්නවද? අවය ආගම් ඇත්තද? අපි නම් ආගම් අදහන්නේ. එහෙම හිතන්න අවශ්‍ය නැහැ. ඒ දේවල් තුළ තියෙන්නේ අපිට මානසික එක පැත්තෙන් කතාවත් උත්තේජනය. අන්න ඒ දේ තුළ ධනාත්මක භාවය අපිට ජීවිතේ ළඟා කරගන්න. ඉතින් ඔය දේ කරන්න උත්සාහ කරන්න. ඒ වගේම විශේෂයි මේ කාල පරිච්ඡේදය තුළ අසනීපකාරී තත්ත්වයන් සෞඛ්‍යමය ගැටලු තියෙන අයට මේ කියන දේ විශේෂයි. හැබැයි අනිත් අයත් කරා කියලා ගැටලු නැහැ. මොකද නිරෝගී භාවය කියන්නේ අපේ ශරීරය තුළ ක්‍රියාත්මක වෙන දේවල් අපි දන්නේ නැහැ. අපිට නිරෝගී වෙන්න උනත් මේ දේ වැදගත්. මෙන්න මේ කියන ඖෂධ වර්ග ටික පුළුවන් නම් හොයාගන්න උත්සාහ කරන්නකෝ තියෙනවා සිංහල බෙහෙත්වල විසල්වල. එහෙනම් පැහැදිලිව ලියාගන්න. කළුතල අංජන, ඒ වගේම ලොත්සුඹුල, බැවිල, පොරි, සතකුප්ප. කළුතල අංජන, ලොත්සුඹුල, බැවිල, පොරි, සතකුප්ප කියන ඖෂධ වර්ග ටික අරගෙන ඔබ සාමාන්‍ය සෙනසුරාදා දවසක අලුයම ඇහැරිලා මේක සාමාන්‍ය පැය කීපයක් අර ලොකු භාජනේ වතුර දාලා මේ ඖෂධ ප්‍රමාණවත් අන්දමින් දාලා කකාරනවා කියන්නේ අපි ටිකක් ගොඩාක් රස්නෙන් මේක තම්බනවා කියන්නේ තම්බලා ඒ වතුර නාන්න. ඔබට නෑමට ප්‍රමාණවත් තරම් ටිකක් ලොකු එකක නානන හොඳ කර වතුර කලවම් කරන්න යන්න ඕනේ නෑ. මේවා හරි සුවඳවත් එකින්ද සබන් ගන්න අවශ්‍ය නැහැ. අන්න ඒ ඖෂධ ස්නානය පුළුවන් නම් මාසෙකට දෙපාරක් පුළුවන් නම් සතිපතා කරන්න ගැටලුවක් නැහැ. මොකද මේ දේ තුළ සෑහෙන දේවල් දෙනවා. මොකද්ද අනිත් එක මේ ඖෂධමය තත්ත්වයන් තුළ රෝගී තත්ත්වයන් වලට විසඳුම ලැබෙනවා. තව පැත්තකින් ඔබට ඔබගේ රූපශ්‍රීය වර්ධනයට එක පැත්තකින් ඔබ ලස්සනනේ ගොඩක් අය ආසනේ ලස්සනට ඉන්න ලස්සනනේ වර්ධන්නේ. මොකද ලස්සනට වීම තුළත් මානසික උත්තේජනයක් තියෙනවා. මම ඔබට කියලා දෙනවා ඔබ තුළ ඔබේ ලස්සන දකින්න ඔබ ධනාත්මක වෙනවා. එතකොට ඒ අසුභකාරී දේවල් අඩු වෙනවා. ඒක මනෝවිද්‍යාඥයන් පවා ඒක අනුමත කරලා තියෙන දෙයක් නිසා ලස්සන වේදේ වේදගත. ඉතින්ද මේ ඖෂධ ස්නානේ දිනපතාම කරන්න ඇත්තෙන් දෙපා ලොකු වියදමක් කියයි. හැකිනම් ගැටලු ලොකු නෑ. දිනපතා නෙමෙයි. ඉතින් සාමාන්‍යයෙන් උපරිම කරන කෙනෙකුට සතියට දෙතුන් වතාවක් කරන්න කමන්නේ නැත්තම් සති දෙකකට සැරයක් හරි කමන්නේ. මේ දේ තුළ ඔබට අර
අසනීප කාරිතත්වයන්ගල මිදීම වගේම අර ඔබට රූපශ්‍රිය වර්ධන වීම ඕරයක ධනාත්මක වෙන්න බලපාන කාරණා සිද්ධ වෙනවා. ඒ නිසා ඔය දේ අනිවාර්යයෙන්ම කරන්න උත්සාහ කරන්න. ඔය වගේ තැන් තුළ ඔබට ලොකු වෙනසක් ඇති කරගන්න හැකියාව පවතිනවා. ඒ වගේම ටිකක් සුවිශේෂී මන්ත්‍රයක් මම ඔබට දැන් තිරේ දිස්සේ වචන ඒ ශබ්ද කරන ආකාරයත් කියන්න. ඒක හැකින උදෑසන අවදි වුණ ගම අර අපි හැමදාම අහන මෝර පිරිත, සූර පිරිත, ඡන්ද පිරිත, කන්ද පිරිත, සත්බුදු වන්දනාව ඒ කියන පිරිත් ශ්‍රවණය කරලා මේ කියන මන්ත්‍රය ඔබ මෛත්‍රී භාවනාත් කරලා මේ කියන මන්ත්‍රය 21 වතාවක් කටපාඩමින් මේ කෙටි මන්ත්‍රයක් කටපාඩමින් කියන්න පුරුදු වෙන්න. උදේ එහෙමයි රාත්‍රී නිින්දට පෙරත් ඒ විදිහටම කරන්න. ඒ දේ තුළ ඉතා ප්‍රබල ධනාත්මක භාවයක් ඔබේ ඕරායකට ලැබෙනවා. වගේම මේ සෙනසුරු ග්‍රහය තුළින් එන අසුභකාරී දේ විදිලා සෙනසුරුගෙන් යහපත් දේ ඔබට ළඟා කරගන්න හැකියාව පවතිනවා. එනිසා මෙන්න මේ තීරයේ දිස්සන මේ මන්ත්‍රය ඔබ අනිවාර්යයෙන්ම උච්චාරණය කරන විදිහ මම කියන්න. ඒ විදිහට කීප වතාවක් 21 වතාවක් දිනපතා උදේහව කියන උත්සාහ දරන්න මේ දේ තුළ යහපත ළඟා කර හැකි. ඒ මන්ත්‍රය වෙන්නේ ඕම් නීලංජන සමාභාෂම් රවිපුත්‍රම් යමාග්‍රජම් ඡායා මර්තණ්ඩ සම්භූතම් තම් නමාමි ශනීශ්චරම්. ඉතා කෙටි මන්ත්‍රය. ඉතින් ඕක ඔබ උච්චාරණය කිරීම තුළ දිනකට උදේ 21යි රාත්‍රී 21යි ඔය ශනිගේ අපල තුළ කියන දේවල්. මේක මේ මොකද්ද මේ කියන්නේ මන්ත්‍ර කියන්නේ මොකද්ද මේ මන්ත්‍ර කියන දේ මේ යම්කිසි ආකාරයකින් මේ ඝන මත පිහිටලා ගායනා කිරීම තුළ වෙන්නේ ඔබගේ ඕරයක ධනාත්මක වීම. මොකද ධනාත්මක දේෙද්දි ඍණාත්මක දේවල් අහෝසි වෙනවා. අන්න ඕකයි විය යුත්තේ. නැත්නම් මේකේ ඇතුළේ තියෙන গুপ্তකාරී දේවල්ත් ඒ දේවල් සෙවීමත් අවශ්‍ය වෙන්නේ. මේ හැම දෙය තුළම තියෙන ධනාත්මක භාවය. ඒකයි මේකේ තියෙන වැදගත්කම. ඒ වගේම කිතුණු කතෝලිකාය විශේෂයි මේ කාල පරිච්ඡේදයන් තුළ අනිවාර්යම සෙනසුරාදා දවසට රාත්‍රී 11 12 අතර හැකිනම් ශුද්ධෝපය ගත කරන්න. ශුද්ධෝපය භාවනාත්මකව ගත කරන්න. ඒ දේ තුළ ඒ කාරණා ඉස්ස සිද්ධ කරන්න. අනිත් පැත්තෙන් මහා සන්තියාගෝ මුනිතුමාට බාරහාර පුද පූජා කරන්න. බාරහාර වෙන්න මැදිහත්කාරකම ඉල්ලන්න ඔබ වෙනුවෙන්. ඔන්න මහා සන්තියාගෝ මුනිතුමාට බාරයක් වෙනවනම් අන්න මේ කාලේ ඉතා යහපත් ඔබගේ ඒ තියෙන තත්ත්වයන් තුළ ඒ කටයුතු කරන්න. ඉතින් ওই තත්ත්වයන් කරා යන්න. ඒ වගේම අනිවාර්යයෙන්ම වරද්දන්න නැතුව සිකුරාදා දවස් වලට දිවස ප්‍රසාද වන්දනාව සහ දිව හෘදේ ප්‍රාර්ථනාව කියන්න නිතර කටපාඩමින් ඔබ තියාගන්න ගල්ලනේ යාඥාව. හැම ගැටලුවක් ඇති වෙන යහපතක් ඇති වෙන ඔබට යම්කිසි ප්‍රශ්නයකට උත්තරයක් නැති වෙන හැම වෙලෙම මුලින්ම ඔය ශ්‍රී ගල්ලනේ යාඥාව සිහිගන්වන්න. ඒ තුළ ඔබට ඒ අවශ්‍ය කරන දේ නිසි ලෙසම සිද්ධ වේවි. ඉතින් මේ තත්ත්වයන් තුළ තමයි මේ සෙනසුරු මහා ලොකු දේවල් නෙමෙයි මේ සෙනසුරු බිය විය යුතුනේ. ඔය බය කරන තරම් සෙනසුරු ඔය ඒ තරම් බය විය යුතුනේ. අපි හරි විදිහට යනවනේ සෙනසුරු ගිල ගන්නවා මේ ලග්න ලැබන අවුරුද්දේ. ඔය කතා කියයි කලබල වෙන්න එපා. ඒ වෙලාවට මොකද්ද කරන්න ඕනේ කියන දේ මම ඔබට කියනවා. ඔබට ගමන යන්න හැකියාව දෙනවා. කිසිම දෙයකට ගිහින් සෙනසුරු ඒ රස්සෙක ඔබ විහිඳා ගන්න එපා. ඔය කතා අහලා බය වෙලා ගිහිල්ලා ණය වෙලා ලක්ෂ ගණන් පුදලා අර ශාන්ති කර්මයේ මේ ශාන්ති කර්මයේ අර යන්ත්‍රය පළඳන්න මේ යන්ත්‍රය පළඳන්න මෙහෙමයි. ඒ අත්‍යවශ්‍ය කාරණා තියෙනවා. හැබැයි අපේ රටේ ගොඩක් ඕවා කරන්න බොරු. ඒක නිසා බොරුවට ගිහින් විහිං ඒ රස්තකේ දාගන්න නැතුව ඔබ මේ කියන දේවල් කරලා බලන්න ඉස්සල් මේ දේවල් තුළ ඔබට අනිවාර්යයෙන්ම උත්තර ලැබෙනවා ලැබෙනවම. ඒවට වියදම් යන්නේ වියදම් යන්නේ ඒකට දෙන ඖෂධ වර්ග ගන්න පහන් බලන්න යන්තාක් දොට වියදමක් යනවා. නමුත් අර ලක්ෂ ගණන් වියදම් වෙන්නේ මේ දේ කරලා බලන්න. පුළුවන් නම් අර බෝධි පූජාව දින හතක් සෙනසුරාදා හතක් කරලා බලන්න. ඊට පස්සේ ප්‍රතිඵල ඔබම කමෙන්ට් එකක් දාලා යන්නකො මේ වීඩියෝට ඇවිල්ලා. ඉතින් ඒ නිසා ඒ දේවල් තුළ යන්න හැම දෙයකටම අර හැබැයි ඉතින් වරුවෙන් දෙකෙන් ප්‍රතිඵල දෙනවා කිව්වට මේවල එහෙම නැහැ. පියවරෙන් පියවර තමයි ටික ටික තමයි මේ දේවල් හරියන්නේ. ඔය වරුවෙන් දෙකෙන් තුනෙන් ප්‍රතිඵල දෙනවා කියපුවා. එහෙම ප්‍රතිඵල දුන්නද කියන එක ලොකු ගැටලුවක් තියෙනවා. ඒ නිසා ඒව ගැන හිතන්න එපා. ඔබ ගැන විශ්වාස කරගෙන ඔබ ධනාත්මක ගමනක් යන්න. එතකොට ඔබ හරි කෙනෙක් නะ. ඔබ නිවැරදි කරන කෙනා කවදාක්වත් කිසිම ග්‍රහයකින් අපලයක් ඔබට එන්නේ නැහැ. ඒ මොකද හේතුව ඔබ ප්‍රතිපත්ති මේ කටයුතු කරද්දී අනිවාර්යයෙන්ම ඔබේ තුලින් යහපත් දේ සිද්ධ වෙනවා. ඒ යහපත් දේ තුළ ඔබට කුසල් වර්ධනවා. කුසල් වඩද්දි වඩද්දි අකුසල් කර්ම යටපත් වෙනවා. ඒකයි වී යුක්ති. අර මං කිව්ව ඉඳලා හිටලා ඉතින් වැස්ස කුඩේ ඉහෙලා යද්දි චුට්ටක් තෙමෙන්න පුළුවන්. එහෙම කියලා මට බයින්න එපා. 100%ක් ඔබේ අපල උපද්‍රව නැතේ නැහැ. ලොකු ප්‍රශ්නයක් ඇති වෙනදී සුළු විදිහට විසඳෙන්න පුළුවන්. ඒකදී ඔබ හැසිරීම රටාව එක තමයි වෙනස් වෙන්නේ. ඉතින් ඒක නිසා ඒ හැමදේම බුද්ධිමත්ම තේරුම් අර මොකද්ද මේ කියන විද්‍යාත්මක දේ කියලා තේරුම් අර බොරුකාරෙන්ට අසු නොවි ඒ රාශක විහිං දාගන්න නැතුව මේ ජීවිතය ඉදිරියට යන්න. අනිවාර්යයෙන්ම මාර්තු මාස 29 වෙනිදා වෙද්දි
කුම්භරාශිය මීනරාශිය යන සෙනසුරු ග්‍රහයාගේ ගැන වීඩියෝ එකක් කරනවා. ඒ කාලට කවටද ඒ රාශියක ඉන්නේ, ඒ වලින් ගැලවෙන්නේ කොහොමද කියලා වෙනම වීඩියෝ එකක් කරනවා. කාලවල වියදු නැහැ. ඔබ මේ ගමන ධනාත්මකව මේ කියන විදිහට යන්න ඔබට ජයග්‍රහණ ස්ථිරයි අනිවාර්යයෙන්ම. ඔබ සැමනි දුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා. තෙරුවන් සරණයි.